හොඳයි, අයිබුවන් පුතේ හැමෝටම. වල හැමෝටම පැහැදිලි වෙනවා ඇති කියලා මං හිතනවා. ගැටලුවක් තියෙනවා නම් කියන්න කාටහරි මාව ඇහෙන්නේ, නැත්නම් පැහැදිලිව. හරි, එහෙනම් පුතේ අපි ක්ලාස් එක පටන් ගමු. අපි කේසිකුරාදා අවසාන ක්ලාස් එකේ කතා කළේ මතක ඇති පුති සාපේක්ෂාදතාව කොටස අපි සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කළා නේද? සාපේක්ෂාදතාව මැනීම, ඒත් විශේෂයෙන් තෙත් සහ වියල්බාල් උෂ්ණත්වමානය ගැන අපි කතා කළේ. ඊට පස්සේ සාපේක්ෂාදතාවය කොහොමද භෝග වගාව කෙරෙහි බලපාන්නේ කියන මේ කාරණා ටික සාකච්ඡා කළා. අද අපි කතා කරමු ඊළඟ දේශගණික සාධකයේ ප්‍රධාන දේශගණික සාධක පහෙන් අවසාන එක අපි කතා කරන්න පටන් ගන්න. මොකද තියෙන්නේ සුළඟ කියන එක නේද? අපි සුළඟ ගැන කතා කළේ නෑ මං හිතන්නේ. මාතෘකාව ලිව්වද දන්නේ නෑ. මාතෘකාව ලියලා නම් ප්‍රශ්නයක් නෑ, නැත්තම් ලියා ගන්න පුතේ. සුළඟ කියන සුළඟ, සුළඟට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? විින්ඩ් කියලා. සුළඟට ඉංග්‍රීසියෙන් කියනවා විින්ඩ්, සුළඟ. Thank you. එහෙනම් හැමෝටම නේ. Right. දැන් අපි බලමු දරුවනේ සුළඟ කියන්නේ මොකක්ද කියන එක. මං හිතන්නේ සුළඟ කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා. හද්ද ඔයාලට අත්දැකලා තියෙනවා සුළඟ ඇගේ වැදිලත් ඇති නේද? නැති වෙන්න බෑනේ. දැන් අවුරුදු 18ක් විතර වෙන ළමයින්ට සුළඟ ඇගේ වැදිලා නැති වෙන්න බෑනේ එකපාරක් නේද? හරි, හැබැයි එහෙම කිව්වට දැන් හරියටම සුළඟ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් නේද අපි හිර වෙනවා. අපිට එහෙම නේද? හැම දෙයක්ම අපිට සමහර අපි දන්නවා, අපිට දැකලා තියෙනවා, අපිට දැනিলা තියෙනවා. හැබැයි ඒක නිවැරදි නිර්වචනයක් අර්ථ දැක්වීමක් අපින් ඇහුවොත් අපිට හරියට කියාගන්න බෑ. හරි, එහෙම නේද? දැන් සුළඟ කියන්නේ මොකද්ද කියලා කියන්න බෑ, තේරෙන්නේ නෑ සමහර වෙලාවට. වචන නෑ, ඒක එන්නේ නෑ වචන ටිකක් නේද? මෙහෙමයි මෙහෙමයි කියලා කියන වචන ටිකක් එන්නේ නෑ. හරි, ඉතින් අද ඔන්න සුළඟ කියන්නේ මොකද්ද කියලා දැනගන්නවා. ඒ නිසා මහලුකු දෙයක් නෙමෙයි පුතේ සුළඟ කියන්නේ. ඔයාලා දන්නවා මේ වායුගෝලේ වාතය තියෙනවානේ. මේ වායුගෝලේ මොනක් තියෙන්නේ? වාතය තියෙනවානේ. එතකොට මේ වාතය එක තැනකද තව තැනකට ගමන් කරනවා. ඕක තමයි සුළඟ කියන්නේ. හැබැයිද වායුගෝලයේ තියෙන වාතය එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරනවා. අපි මේකට සුළඟ කියලා කියනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද එහෙම එක තැනකින් තව තැනකට යන්නේ කියන කාරණේ. හරි, කොහොමද සුළඟ එක තැනකින් තව තැනකට එහෙම යන්නේ? හරි, ඒක වෙන්නේ මෙහෙමයි පොතේ. ඒකට හේතුව පීඩන වෙනසක්. يعني වායුගෝලයේ එක තැනක පීඩනය වැඩි වෙලා තව තැනක පීඩනය අඩු වුණ ගමන් පීඩනය වැඩි තැනින් අඩු තැනට වාතය තල්ලු කරලා දානවා. එකයි වෙන්නේ. පැහැදිලිද? වායුගෝලයේ පීඩනය වැඩි තැනක් සහ වායුගෝලයේ පීඩනය අඩු තැනක් තිබුණොත් අන්න වැඩි තැනින් මොකද වෙන්නේ? අඩු තැනට අපි කියනවා වාතය ගමන් කරනවා. ඒතර මේක තමයි අපි දකින්නේ, අත් විඳින්නේ මොකක් කියලාද? සුළඟ කියලා. හරි, එතකොට කොහොමද මේ වායුගෝලයේ එකිනෙකට වෙනස් පීඩන නිර්මාණය වෙන්නේ? ඒකට හේතුව වායුගෝලයේ එක එක ස්ථානයන් එකිනෙකට වෙනස් ප්‍රමාණවලින් රත් වීම. පැහැදිලිද? වායුගෝලයේ එක එක ස්ථාන එකිනෙකට වෙනස් ප්‍රමාණවලින් රත් වෙනකොට පීඩන වෙනස්කම් ඇති වෙනවා. හරි, ඒ පීඩන වෙනස්කම් ඔස්සේ වාතය එක තැනකින් තව තැනකට ගමන් කරන එක අපි මේකට කියන අපතේ සුළඟ කියලා. එතකොට සුළඟ මැනීම ගැන කතා කළොත් මම ටිකක් විස්තර කරලම එන්නම් නෝට් එකට. මොකද පොඩි නෝට් එකක් විතරයි මේක අතින් ලියන්නේ. ඒතුළු ටික ටියුට් එකේ විස්තර කරලා තියෙනවා. එතෙන්ට අවිල්ල අපි පැහැදිලි කර ගැනීම කරමු. පුතේ සුළඟ මැනීම ගැන කතා කරද්දී අපි සුළඟේ පරාමිති දෙකක් මයිනවා. සුළඟේ පරාමිති දෙකක් මයිනවා. මොනවද මේ පරාමිති දෙක? එකක් අපි සුළඟේ වේගය මයිනවා. මොකද්ද මනින්නේ? සුළඟේ වේගය මානිනවා අපි. ඒ වගේම පුතේ අපි සුළඟේ දිශාවත් මනිනවා. සුළඟේ දිශාවත් මනිනවා. මොන මතක තියාගන්න. එහෙනම් සුළඟේ වේගය, සුළඟේ දිශාව මේ කියන දෙකම අපිට වැදගත් වෙනවා මෙතනදී. එතකොට සුළඟේ වේගය මනින්න අපි පාවිච්චි කරන්නේ මොකක්ද?
ඒකට අපි කියනවා අනිල මානය කියලා. අනිල මානය. ඔන්න සුළඟේ වේගය මනිනවා අනිල මානය. එතකොට සුළඟේ දිශාව මනින්නේ. ඒකට කියනවා සුලං දිශා දර්ශකය. මොකද ප්‍රතිකයට කියන්නේ සුලං දිශා දර්ශකය කියලා අපි කියනවා. පැහැදිලිද? ඉතින් මේ මම නෝට් එකේ අනිල මානයයි සුලං දිශා දර්ශකයයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ටියුට් එකට ඒ ටික දාලා තේනවා. මම ටියුට් එකෙන් ඒ ටික චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. රයිට්. එහෙනම් පොඩි නෝට් එකක් දාමුනේ. දැන් පටන් ගන්න පුතේ හැමෝම එහෙනම් ලියන්න. මුලින්ම සුලඟ කියන්නේ මොකක්ද කියන එකයි අපි සටහන් කරගන්න යන්නේ. ලියමු. වායුගෝලයේ 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 එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට වායුගෝලයේ එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තවත් ස්ථානයකට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වාතය ගමන් කිරීම වාතය ගමන් කිරීම වාතය ගමන් කිරීම වාතය ගමන් කිරීම සුළඟ ලෙස හැඳින්වේ. 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 ටයිට් වෙනා නේද? ඊට පස්සේ ගන්න වෙනම රූලකින් ගමු. වෙනම රූලකින් ලියමු. සෑම විටම සුළං හමා යන්නේ පීඩන අන්තරයක් ඔස්සේය. අන්තරයක් කියන්නේ වෙනසක් කියන එක පොතේ. පීඩන අන්තරයක් ඔස්සේය. එනම් පීඩන අන්තරයක් ඔස්සේය. එනම් පීඩනයේ වැඩි තැන සිට අඩු තැනටය. එනම් පීඩනය වැඩි තැන සිට අඩු තැනටය. පීඩනයේ වැඩි තැන සිට අඩු තැනටය. එකටම ලියන්න. වායුගෝලයේ එක් එක් ස්ථාන එකිනෙකට වෙනස් ප්‍රමාණවලින් රත් වීම නිසා වෙනස් පීඩනයන් ඇතිවේ.
වෙනස් පීඩනයන් ඇතිවේ. Right. පැහැදිලි නේද පුතේ? ඊට පස්සේ ගන්න චුටි අනුමාත්‍රකාවක් සුළඟ යටතේ සුළඟ මැනීම. සුළඟ යටතේ ගන්න සුළඟ මැනීම. සුළඟ මැනීම. යටින් ලියමු මේ විදිහට. සුළඟ මැනීමේදී සුළඟ මැනීමේදී සුළඟ මැනීමේදී සුළඟේ වේගය මෙන්ම සුළඟේ වේගය මෙන්ම සුළඟේ වේගය මෙන්ම දිශාවද සුළඟේ වේගය මෙන්ම දිශාවද මැනීම සිදු කරයි. 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 ඒකටම ලියාගන්න, ඒකටම ලියාගන්න. සුළඟේ වේගය මැනීමට සුළඟේ වේගය මැනීමට සුළඟේ වේගය මැනීමට සුළඟේ වේගය මැනීමට මෙම ලියන්න. මම එක තව චූටි කෑල්ලක් එකතු කරනවා. රොබින්සන්ගේ 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 කෝප්ප කෝප්ප රොබින්සන්ගේ කෝප්ප රොබින්සන්ගේ කෝප්ප අනිලමානය යොදාගනී. රොබින්සන්ගේ කෝප්ප අනිලමානය යොදාගනී. රොබින්සන්ගේ කෝප්ප අනිලමානය යොදාගනී. රොබින්සන්ගේ කෝප්ප අනිලමානය යොදාගනී. හයිලයිට් කරගමුද අපි? රොබින්සන්ගේ කෝප්ප අනිලමානය හයිලයිට් කරගන්න. රොබින්සන්ගේ කෝප්ප අනිලමානය. රොබින්සන්ගේ කෝප්ප අනිලමානය හයිලයිට් කරගන්න. එකටම ලියන්න. සුළඟේ දිශාව මැනීමට සුළඟේ දිශාව මැනීමට සුළඟේ දිශාව මැනීමට සුළඟේ දිශාව මැනීමට සුළං දිශා දර්ශකය යොදාගනි. සුළං දිශා දර්ශකය යොදාගනි. සුළං දිශා දර්ශකය යොදාගනි. සුළඟේ දිශාව මැනීමට සුළං දිශා දර්ශකය යොදාගනි. ඉතින් හයිලයිට් කරගන්න දරුවනේ. සුළං දිශා දර්ශකය. සුළං දිශා දර්ශකය. රයිට්. ඒත් එක්කම හැමෝම ටියුට් එක අතට අරගෙන දැන් පෙරලා ගන්න පිටු අංකය පුතේ. අට ටියුට් එකේ පෙරලා ගන්න පිටු අංකය අට. හරිද? එතකොට එතනින් එහාට මුකුත්ම නෝට් එක දෙන්නේ නැහැ. මේ අනිලමානේවත් සුළං දිශා දර්ශකයවත් සම්බන්ධව දරුවනේ. ඒ ටික ඔක්කොම ටියුට් එකට දාලා තියෙනවා. අපි එතනින් චුට්ටක් කියවගෙන තේරුම් අරගමු. රූප සටහනුත් තියෙනවා. ඒක රඳින්න ඕනෙත් නැහැ. හරි, මේ බලන්න. මෙහෙම කියන අපතේ සුළඟේ වේගය මැනීමට භාවිත කරා. ඒක හරිනේ. රොබින්සන්ගේ කෝප්ප අනිලමානේ උන උතරත් හයිලයිට් කරලා තියාගන්න. ඒක රූපයක් බලාගෙන මොන්න කියවගන්න. මෙහෙම කියන අපතේ මෙය සිරස් දණ්ඩක සවිකල. හරි, මෙහෙම සිරස් දණ්ඩක් තියෙනවා. හරි, සිරස් දණ්ඩක් තියෙනවා. සිරස් දණ්ඩක සවිකල තිරස්තලයක කැරකෙන කෝප්ප තුනකින් හෝ
හතරකින් සමානවිතර මේ වගේ සිරස් දණ්ඩේ ඒකට මෙහෙම තව තිරස් දණ්ඩු සම්බන්ධ වෙනවා මේ විදිහට. හරි මේ විදිහට තිරස් දණ්ඩු සම්බන්ධ වෙනවා. එක්ක 3ක් වෙනවා එක්ක 4ක් වෙනවා පුතේ. පැහැදිලිද? මෙහෙම සිරස් දණ්ඩ තියෙනවා. ඒ සිරස් දණ්ඩට මෙහෙම මොනවද සම්බන්ධ වෙලා තියෙන්නේ? තිරස් දණ්ඩු සම්බන්ධ වෙලා ඒ තිරස් දණ්ඩේ කෙළවරේ කෝප්පයක් තියෙනවා. රූපේ බලන්න. හරි. මේ වගේ කෝප්ප 3ක් හෝ 4ක් තියෙන්න පුළුවන් කියනවා. කුමන දිශාවකින් සුළං හැමුවද අනිලමානයේ එක් අතට කැරකෙන එක් අතකට කැරකෙනසේ මෙම කෝප්ප සවි කර ඇත. කොයි පැත්තෙන්ද හුළඟ හමන්නේ කියන එක වැදගත් නැහැ. කොහෙන් හැමුවත් අනිලමානයේ කැරකෙන්න පුතේ එක පැත්තකට ඒ එහෙම කැරකෙන විදිහට තමයි කෝප්ප ටික සවි කරලා තියෙන්නේ. මතක තියාගන්න. මෙම කෝප්ප කැරකෙන වාර ගණන සුළඟේ වේගයට සමානුපාතික වේ. සමානයි නෙමෙයි පුතේ සමානුපාතිකයි. සමානුපාතිකයි කියන්නේ يعني දැන් උතර කියන්නේ හරි කෝප්ප කරකැවෙන වාර ගණන වැඩි නේද? ඒ කියන්නේ මිනිත්තුවකට කෝප්ප කරකැවෙන වාර ගණන ඔන්න 20යි කියලා හිතන්න. හරි. ඒ වගේම ඔන්න දැන් කෝප්ප කර මිනිත්තුවට කරකිනවා වාර 30. එහෙනම් අර 20ක් කරකුණු අවස්ථාවට වඩා 30ක් කරකින අවස්ථාවේ සුළඟේ වේගය වැඩි. හැබැයි වර්ධව හිතන්න එපා. මිනිත්තුවකට වාර 20ක් කරකිනවා කියන සුළඟේ වේගය 20යි එහෙම කියන්න බෑ අපිට. හරි සුළඟේ වේගය 20යි කියලා කියන්න බෑ. හරි මිනිත්තුවට වාර 30ක් කරකින කියන සුළඟේ වේගය 30යි කියලා කියන්න බෑ. මං ඒක කියගෙන මුකුත් තාම කිව්වේ නෑ. එහෙම කියන්න බෑ පුතේ. සමානයි නෙමේ පටලවා ගන්න එපා. සමානයි කියන වචනේ සමානුපාතිකයි කියන වචනේ සම්පූර්ණයෙන් වෙනස්. හරි දැන් මෙහෙම වට ගණන හරි වට ගණන සමානයි වේගය නෙමේ සමානුපාතිකයි මෙන්න මෙහෙම ලකුණ වෙන්නේ මේ විදිහට සමානුපාතිකයි පටලවා ගන්න එපා. ඒ කියන්නේ වාර ගණන වැඩි නම් සුළඟේ වේගය වැඩි වාර ගණන අඩුයි නම් සුළඟේ වේගය අඩුයි කියන එක තමයි ඔය කියන්නේ. මේ අනුව ඒකීය කාලයකදී භ්‍රමණය වන වාර ගණනේ සුළඟේ වේගය මැනිය හැකිය. එතකොට අපි ඒකීය කාලයක් තුළ භ්‍රමණය වන ඒ වාර ගණන අර ගන්නවා පුතේ. අරගෙන දැන් මේක නොකියු දෙයක් මම කියන්න. අරගෙන මේ නිෂ්පාදකයා අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. මොකද්ද කරන්න කියන්නේ? ඒ අපිට මිනිත් එයා කියන අපිට මිනිත්තුවකදී කරගෙන වට ගණන මැනගන්න. මැනගෙන එයා දෙනවා අපිට යම් නියතයක් පුතේ. නිෂ්පාදකයා තමයි නියතේ දෙන්නේ. එක්කෝ නියතයෙන් එයා කියයි අපිට ಗುಣ කරන්න කියලා, එක්කෝ ඒ නියතයෙන් එයා කියයි අපිට බෙදන්න කියලා. අන්න එහෙම ಗುಣ කිරීමෙන් හෝ බෙදීමෙන් හරි අපිට සුළඟේ වේගය අරගන්න පුළුවන්. තව එහාට ගිහිල්ලා කිව්වොත් දැන් මේක මං චුට්ට අනිත් පැත්තට ලියන්න. දැන් ඔය කියන විදිහට පුතේ සුළඟේ වේගය හරි සුළඟේ වේගය සුළ මේ අමතර කාරණයක් කියන්නේ මේක නෝට් එකට ඕනේ චුට්ටක් උළුවේ තියාගන්න. සමානුපාතිකයි වට ගණනනේ කැරකෙන වට ගණන ඒකීය කාලයක් තුල කැරකෙන වට ගණන මම කෙටියෙන් ලියන්න නිකන් වට ගණන කියලා ඒකීය කාලයක් තුල කැරකෙන වට ගණන. පුතේ අපි කියනවා මේ සමානුපාත ලකුණ හරි මේ බලන්න සුළඟේ වේගය මෙන්න මේ සමානුපාත ලකුණ සමාන කිරීමක් කරන්න පුළුවන් මේ පැත්තට නියතයක් දාලා. ඔන්න මම නියතය k කියලා ගන්න. සාමාන්‍ය අපේ නියතයට ගන්න සංකේතය k. ඒතර k ගුණ කිරීම වට ගණන වෙනවා. k ගුණ කිරීම වට ගන්න. එතකොට මෙන්න මේ k කියන එක නිෂ්පාදකය අපිට දෙනවා. හරි k කියන එක නිෂ්පාදකය අපිට දෙනවා. උදාහරණයක් විදිහට අපිට නිෂ්පාදකයක් කියනවා ඔයාලා මිනිත්තුවකට කරකින වට ගණන මැනගෙන ඒ එන අගය 0.5න් ගුණ කරන්න. ඒ එන අගය 0.5න් ගුණ කරන්න. එතකොට අපිට සුළඟේ වේගය ලැබෙනවා කියලා එයා කියනවා. අපි හිතමු ඔන්න අපි යම් මොහොතක මේ අනිලමානයේ කරකින වට ගණන මිනිත්තුවක් තුල මනිනවා පුතේ. මැනපුවාම අපිට එනවා වට 32ක් කැරකුණා කියලා. හරි වට කීයක් කැරකෙනවද? වට 32ක් කැරකෙනවා.
එයා නියතය දෙනවා 0.5 කියලා. එහෙනම් 0.5 ගුණ කරන්න කියලා කියනවා. එහෙනම් 32 ගුණ කිරීම 0.5 කියන්නේ කීයද? 16යිනේ. හරි. එහෙනම් සුළඟේ වේගය 16යි. මොකද්ද ඒකකය? සුළඟේ වේගය මනින සම්මත ඒකකය මතක තියාගන්න පුතේ. පැයට කිලෝමීටර. මොකද්ද සුළඟේ වේගය මනින ඒකකය? පැයට කිලෝමීටර. එහෙනම් අපිට සුළඟේ වේගය ගණවන්න පැයට කිලෝමීටර කීයයි කියලාද? 16යි කියලා එනවා. පැයට කිලෝමීටර 16. ඔන්න ඔය වගේ ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්න. ඉතින් ඔය මන් ටිකක් එහාට ගිහිල්ලා කිව්වේ ඔච්චර දුරට ඔයාලගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. හරිද? ඔයාලා චුට්ටක් මතක තියාගන්න කෝප්ප කරකැවෙන වට ගණන වැඩි නම් සුළඟේ වේගය වැඩි. කෝප්ප කරකැවෙන වට ගණන අඩුයි නම් ඒකීය කාලයක් තුළ සුළඟේ වේගය අඩුයි. ඒ අනුව තමයි අපි සුළඟේ වේගය ගණනය කර ගැනීම කරන්නේ. හරිද? හොඳයි. එහෙනම් අපි ওই ටික පොඩි සටහනක් දාන්න නෑනේ. අය තව චුට්ටක් අය පාරක් කියවගමු. පල්ලෙහා කොටස් ටිකකුත් තියෙනවා. වාර ගණනින් සුළඟේ වේගය මැනිය හැකිය. සුළඟේ වේගය හයිලයිට් කරගන්න පැයට කිලෝමීටර. හයිලයිට් කරගන්න පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර වලින් ලබාගත හැකිය. එතකොට සුළඟේ වේගය මනින ඒකකය මතක තියාගන්න පුතේ පැයට කිලෝමීටර කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ යමු සුළඟේ දිශාව. සුළඟේ දිශාව දැනගනු ලබන්නේ සුළං දිශා දර්ශකයේ මගිනි. ඒක දැන් ඔයාලා දන්නවා. මෙය සිරස් අක්ෂයක් වටා ඝර්ෂණයකින් තොරව පහසුවෙන් භ්‍රමණය වන සමතුලිත තිරස් දණ්ඩක් වන අතර මචු පොඩි රූපයක් අඳින්නම් ඕකට. ඔබට ලේසි පැහැදිලි කරන්න. ඒත් මෙතනදි පුතේ මේ විදිහට සිරස් දණ්ඩක් තියෙනවා. හරි, මේ විදිහට සිරස් දණ්ඩක් තියෙනවා. ඒ සිරස් දණ්ඩේ කෙළවරේ තියෙනවා ඝර්ෂණයකින් තොරව භ්‍රමණය වෙන්න පුළුවන්, ඝර්ෂණයකින් තොරව භ්‍රමණය වෙන්න පුළුවන් සමතුලිත තිරස් දණ්ඩක්. මොකද්ද තියෙන්නේ? සමතුලිත තිරස් දණ්ඩක් තියෙනවා. පුතේ සමතුලිත තිරස් දණ්ඩේ එක කෙළවරක මෙන්න මේ විදියට ඊ හිසක් තියෙනවා. හරි, වලග රූපේත් වාට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ මේ විදියට ඒ කොටසට අපි කියනවා ඊ වලිගය කියලා. ඊ වලිගයක් තියෙනවා. පැතලි කොටසක් තියෙනවා. ඒතර රූපේ අපි නම් කරගමු මේ කොටස පුතේ ඊ හිස. ඊ හිස මේ පැත්ත නම් කරන්න ඔයා ඊ වලිගය. ඊ වලිගය, ඊ හිස, ඊ වලිගය නම් කරගන්න. ඊ හිස මේ පැත්ත, යා පැත්ත ඊ වලිගය. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි, සුළඟේ සෝරි, මෙය සිරස් අක්ෂයක් වටා. මේ තියෙන සිරස් අක්ෂය, සිරස් අක්ෂයක් වටා ඝර්ෂණයකින් තොරව පහසුවෙන් භ්‍රමණය වන සමතුලිත තිරස් දණ්ඩක් වන අතර සුළං දිශා දර්ශකයේ සවිකර ඇති කණුව මත ප්‍රධාන දිශා හතර. මෙන්න මේ දැන් සුළං දිශා දර්ශකය කියන්නේ මේ කොටසනේ පුතේ. එයා සවිකරලා තියෙන කණුව මත ප්‍රධාන දිශා හතර දක්වන දිශා පරිමාණයකුත් තියෙනවලු. දැන් මෙන්න මේ විදිහට ප්‍රධාන දිශා හතර දක්වන මොකද්ද තියෙනවා කියන්නේ දිශා පරිමාණයක්. අපි තුන් මෙන් මේ පැත්ත ඔන්න නැගෙනහිර ඊ අකුර තියෙනවා. මේ පැත්ත එහෙනම් බටහිර W අකුර තියෙනවා. දැන් මේ පැත්ත උතුර N අකුර තියෙනවා. මේ පැත්ත දකුණ S අකුර තියෙනවා. ඔය විදිහට ප්‍රධාන දිශා හතර දක්වන දිශා පරිමාණයකුත් තියෙනවා. ළඟින් ඕනේ ඔක්කොම ටියුට් එකේ තියෙනවා. හරිද? ඊට පස්සේ දර්ශකයේ ඊතලයේ හැම විටම සුළං හමා එන දිශාවට යොමු යන්න පටලා ගන්න එපා. ඔතන කියනදී මේ දර්ශකයේ ඊහිස ඊතලය යොමු වෙනවා කියන්නේ හැම විටම සුළං හමා එන දිශාවට කියලා කියන. හමා යන දිශාවට නෙමෙයි. හරි, හමා යන දිශාව කිව්වොත් මේ පැත්තට, හමා එන පැත්තට, හමාගෙන එන්නේ මේ පැත්තෙන්, හමාගෙන එන්නේ පුතේ මේ පැත්තෙන්. එහෙනම්
ඒ හිස මේ පැත්තට තියෙනවා නම් සුළඟ හමාගෙන එන්නේ මේ පැත්තෙන් නැත්නම් හමාගෙන යන්නේ විරුද්ධ පැත්තට. සුළඟ හමාගෙන යන්නේ විරුද්ධ පැත්තට. ඒක හොඳට මතක තියාගන්න. බලන්න ඉතුරු ටික කියනවා. මේ අනුව ඊ හිස sorry ඊස් මේ අනුව ඊශාන දිග බලා හමන සුළඟකදී ඊ හිස නිරිත දිගට යොමු වී පවති. හරිනේ. ඊසාන පැත්තට නම් සුළඟ හමන්නේ ඊතලය ඊ හිස යොමු වෙන්නේ නිරිත පැත්තට විරුද්ධ පැත්තට. සුළඟ හමන්නේ උතුරු පැත්තට නම් ඊ හිස තියෙන්නේ දකුණු පැත්තට. සුළඟ හමන්නේ නැගෙනහිර පැත්තට නම් ඊ හිස තියෙන්නේ බටහිර පැත්තට. ඊ හිස තියෙන්නේ වයඹ පැත්තට නම් අනිත් පැතරොන් ඒ හිස තියෙන්නේ වයඹ පැත්තට නම් සුළඟ හමාගෙන යන්නේ වයඹ ඉඳලා ගිනිකොන පැත්තට. ඒ හිස තියෙන්නේ වයඹ පැත්තට නම් සුළඟ හමාගෙන යනවා වයඹ ඉඳලා කොයි පැත්තටද? ගිනිකොන පැත්තට. පැහැදිලි නේද? ඔන්න පටලවා ගන්න නැතුව මත් එක තියාගන්න. හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න. Right. මං හිතනවා කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා. හොඳයි. එහෙනම් පුතේ අපි නැවත නෝට් එකට එමු. නෝට් එකට ඇවිල්ලා අපි බලමු සුළඟ කොයි විදිහටද භෝග වගාවට බලපෑම් ඇති කරන්න කියලා. ලියාගන්න මාතෘකාව භෝග වගාව කෙරෙහි සුළඟේ බලපෑම්. නෝට් එකට එන්න. භෝග වගාව කෙරෙහි සුළඟේ බලපෑම. භෝග වගාව කෙරෙහි සුළඟේ බලපෑම. භෝග වගාව කෙරෙහි සුළඟේ බලපෑම. හරි, එතකොට සුළඟ ගත්තහම පුතේ ඔයාලා දන්නවා ඇතැම් වෙලාවට සුළඟ අහිතකර විදිහටත් බලපානවානේ. පහුගිය කාලෙත් දකින්න ඇති අධික සුළං හමල සමහල්ලාවට භෝග කඩාගෙන වැටෙනවා, භෝග ඉදිරිල වැටෙනවනේ, අතු කඩාගෙන වැටෙනවා. මේ වගේ අහිතකර පැත්තකුත් තියෙනවා. ඒ වගේම පුතේ සුළඟ හිතකර විදිහටත් බලපානවා. සරල උදාහරණයක් කිව්වොත් දැන් සුළඟ කියන එක වැදගත් වෙනවා පරාගණයට. සමහර භෝගවල පරාගණය වෙන්නේ පරාග කණිකා පුතේ සුළඟෙන් තමයි යන්නේ. එනවන පරාගණයට වැදගත් වෙනවා. හරි, ඒ වගේම සාමාන්‍යයෙන් සුළං තත්වයක් තියෙනවා නම් අපි කියනවා භෝග සිසිලනයක් වෙනවා. හරි, අපි වුණත් නේ හොඳයක් හොඳට හුළං හමන ওই ගහක් යට වගේ නේද අපි අමුතුත් සිසිලසක් දැනෙනවා, කූල් එකක් දැනෙනවා. සුළං පොදක්වත් නැති වෙනකොට අපිට ඇඟට අපහසුයි. ඒක තමයි ෆෑන් එකක් එහෙම දාගෙන කෘත්‍රිමව සුළං ධාරාවක් නිර්මාණය කරගන්නවානේ. එන මතක තියාගන්න ඕන සුළඟ ගත්තහම භෝගවලට හිතකර විදියටත් බලපානවා, භෝගවලට අහිතකර විදියටත් බලපානවා. එතකොට සාමාන්‍යයෙන් හිතකර බලපෑමක් ඇති කරනවා කියන්නේ මද සුළඟ මගේ. හරි, හිතකර බලපෑමක් ඇති කරන්නේ හරි හිතකර බලපෑමක් ඇති කරන්නේ මද සුළඟ මගේ. මද්ද සුළඟ
පිනවත් පටන්ගමු. ගැටලුවක් නෑ නේද? හැමෝටම ඇහෙනවනේ. එතකොට මොකක්ද කිව්වේ පුතේ? එතකොට හිතකර බලපෑම ඔන්න මද සුළඟින්, අහිතකර බලපෑම දැඩි සුළඟින්. එතකොට මොකක්ද මද සුළඟක් කියන්නේ? මොකක්ද දැඩි සුළඟක්? හරි, අපි කියනවා පුතේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 8ට වඩා
ඒ පොඩි සටහනක් දාගමු නේද? චුට්ටක් ඉන්න සිග්නල් ඉෂු එකක් තියෙන පොඩි. රයිට් මං හිතනවා දැන් ඔයාලට පැහැදිලිව වෙනව ඇති, පැහැදිලිව පේනව ඇති නේද? අන්නේද රයිට්. එතකොට මම මෙතන කිව්වේ පුතේ අහිතකර බලපෑම් ඇති කරන්නේ මද සුළඟ මගින්. අහිතකර බලපෑම් දැඩි සුළඟ. මද සුළඟ කියන්නේ පැයට කිලෝමීටර් 8ට වඩා අඩු වේගයෙන් හමන සුළඟ. දැඩි සුළඟ කියන්නේ පැයට කිලෝමීටර් 8ට වඩා වැඩි වේගයෙන් හමන සුළඟක්. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් පොඩ්ඩක් ඒක සටහන් කරගමු. ලියන්න මේ විදිහට අපි මාතෘකාව ලියලා තියෙන්නේ. සුළඟ සුළඟ භෝග වගාවට සුළඟ භෝග වගාවට හිතකර ලෙස මෙන්ම හිතකර ලෙස මෙන්ම භෝග වගාවට හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි. බලපෑම් ඇති කරයි හිතකර බලපෑම් ඇති කරනුයේ හිතකර බලපෑම් ඇති කරනුයේ හිතකර බලපෑම් ඇති කරනුයේ මද සුළඟ මගිනි. මද සුළඟ මගිනි හිතකර බලපෑම් ඇති කරනුයේ මද සුළඟ මගිනි. මද සුළඟ මගිනි එනම් එනම් පැයට කිලෝමීටර 8ට වඩා පැයට කිලෝමීටර 8ට වඩා අඩු වේගයකින් හමන සුළඟ මගිනි. අඩු වේගයකින් හමන සුළඟ මගිනි පැයට කිලෝමීටර 8ට වඩා අඩු වේගයකින් හමන සුළඟ මගිනි. අහිතකර බලපෑම් ඇති කරනුයේ අහිතකර බලපෑම් ඇති කරනුයේ අහිතකර බලපෑම් ඇති කරනුයේ පැයට කිලෝමීටර 8ට වඩා පැයට කිලෝමීටර 8ට වඩා වැඩි වේගයකින් හමන දැඩි සුළඟ මගිනි. වැඩි වේගයකින් හමන දැඩි සුළඟ මගිනි වැඩි වේගයකින් හමන දැඩි සුළඟ මගිනි වැඩි වේගයකින් හමන දැඩි සුළඟ මගිනි රයිට් දරුවනේ ගන්න චුටි අනුමාතෘකාවක්. සුළඟේ හිතකර බලපෑම් සුළඟේ හිතකර බලපෑම් සුළඟේ
හිතකර බලපෑම්. සුළඟේ හිතකර බලපෑම්. right. අපි බලමු හිතකර බලපෑම් කීපයක්. ගන්න පුතේ පළවෙනි හිතකර බලපෑම මම එකින් එකට එන්නම් අපිට ලේසි එතකොට. ලියන්න පළවෙනි හිතකර බලපෑම. ශාකතර වායු සංසරණය. ශාකතර වායු සංසරණය. ශාක අතර වායු සංසරණය. right. පැහැදිලිද? එතකොට ශාක අතර වායු සංසරණයට පුතේ සුළඟ වැදගත් වෙනවා. එතකොට මේ විදිහට මේ ශාක අතර වායු සංසරණය වැදගත් වෙනවා අපි කියනවා වැදගත් වෙනවා කියලා ප්‍රභා සංශ්ලේෂණයට. පැහැදිලිද? ශාක අතර හොඳ වායු සංසරණයක් තිබීම මොකේද වැදගත් වෙන්නේ පුතේ? ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඉතින් කොහොමද වැදගත් වෙන්නේ කියලා චුට්ටක් කියලා දෙන්න. දැන් ඔයාලා දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අපි කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයට ශාක පත්‍රය කාබන් ඩයොක්සයිඩ් අරගන්නවා. ප්‍රභා සංශ්ලේෂණයෙන් පිට කරන ඔක්සිජන්. එතකොට මේ විදිහට යම් කාලයක් ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට දරුවනේ පත්‍ර වටා වැඩිපුර තියෙන ඔක්සිජන් සහිත වාතය කාබන් ඩයොක්සයිඩ් තියෙන වාතය අඩු වෙනවා. එතකොට මේක ප්‍රභා සංශ්ලේෂණ වේගය අඩු කරන්න හේතු වෙනවා. මොකද ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට සුළඟ තිබ්බොත් සුළඟ මගින් මොකද කරන්නේ? මේ පත්‍ර වටා තියෙන ඔක්සිජන් වැඩි වාතය එතනින් අයින් කරලා කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය පත්‍ර වෙතට අරගෙන ඇවිල්ලා දෙනවා කියනවා. පැහැදිලිද? ඒ නිසා වායු සංසරණය කියන එක ඔන්න අපි කියනවා පුතේ ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි කරන්න උදව් වෙනවා කියලා. ඉතින් අපි ඔක පොඩ්ඩක් සටහන් කරගමු යටින් මේ විදිහට ලියා ගන්න තරු ලකුණක් දාලා. මද සුළඟ මගින් පත්‍ර වටා මද සුළඟ මගින් පත්‍ර වටා වැඩි සාන්ද්‍රණයකින් පවතින ඔක්සිජන් වේගයෙන් ඉවත් කර කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය පත්‍ර කරා රැගෙන එයි. මේ නිසා ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වී අස්වැන්න වැඩි වේ. ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වී අස්වැන්න වැඩි වේ. ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වී අස්වැන්න වැඩි වේ. right. තොරොන් එක ටිකක් විශේෂයෙන් මතක තියාගන්න පොඩි විස්තරයකුත් තියෙනවා. එතකොට එතන කාරණා ටික ඔළුවේ තියාගන්න. right. එන්න පුතේ දෙවෙනි හිතකර බලපෑමට ලියන්න ශාක සිසිලනය. දෙවෙනි හිතකර බලපෑම ශාක සිසිලනය. තුන්වෙනි එක ලියන්න. ඇතැම් භෝගවල පරාගණය සඳහා දායක වීම.
ඇතැම් භෝගවල පරාගණය සඳහා දායක වීම. හතර ඇතැම් භෝගවල පලහා බීජ ව්‍යාප්තියට පලහා බීජ ව්‍යාප්තියට දායක වේ. ඇතැම් භෝගවල පලහා බීජ ව්‍යාප්තියට දායක වේ. හරි, පලහා බීජ ව්‍යාප්තියට දායක වේ. මොන වගේ භෝගවලද බීජ ව්‍යාප්තියට දායක වෙන්නේ? සුළඟ වල චුටිපන්ති ඉගෙනගෙන තියෙන දැන් උදාහරණයක් විතර, අඟුණවල, අඟුණකොළ, තව ඔය ගම්මාළු වගේ ශාක. ඔන්න උදාහරණ කීපයක් ආපහු ලියා ගන්න අමතක වෙලා තියෙනවා නම් ඔයාලට මේවා. තව මොනවද? මහෝගනි, හොර. හොඳයි, හොර. ඒ වගේ වනේ. ඒතර කීපයක් ලියලා තියා ගන්න. පොඩි පන්තිය මේවා ඉගෙන ගන්න ඔයාලා. ඊළඟට පස්වෙනි එක ලියන්න. අස්වනු පිරිසිදු කිරීමට. අස්වනු පිරිසිදු කිරීමට. උදාහරණ කියලා ලියන්න. වී භෝග අස්වනු. වී අස්වනු. දැන් නම් පාවිච්චි කරන්නේ ඉස්සර තමා පාවිච්චි කළේනේ. දැන් ඉතින් අල්පෙන් තියෙන යන්ත්‍ර සූත්‍ර වලින් ගොඩක් දුරට මේවා සුද්ධ පවිත්‍ර වෙලා එනවා. හරි, වී අස්වනු. වාලා දැකලත් නැතුව ඇති සමහර විට සුළඟ මගින් අපි වී අස්වනු පිරිසිදු කිරීම කරනවා ගොඩක් දුරට. ඔය ඉස්සර අපි කොළ මැඬීම කරනවා මුල්ම යුගයේ නම්. ඉතින් ගවයෝ පාවිච්චි කළා. ඊට පස්සේ ඔය සිවුරෝද ට්‍රැක්ටරේ පාවිච්චි කළා. කමතකට ගොයම් ටික දාලා, මේ ගොයම කඩල කරනවා. ගොයම් ටික ගෙන ලොකුම කමද උඩ දානවා. දාලා මේක උඩ අර සිවුරෝද ට්‍රැක්ටරේ යනවා. සමහර දැකලත් ඇති. හරි, ඊට පස්සේ පසු කාලීනව වෙනත් ඔය කොළ මදින යන්ත්‍ර ආවා. මේ වගේ අස්වනු නෙලා ගත්තට පස්සේ අපිට ඒ වගේ තියෙන දූවිලි අංශු වෙන ඔය චුටි චුටි පිදුරු කෑලි අපි සාමාන්‍ය වාරේ කාටු කියලා කියනවා. මේවා අපි අයින් කරගන්න ඕනනේ. ඒ සඳහා ගොඩක් දුරට අපි සුළං ප්‍රවාහයකට මේ අපි බැත කියලා කියනවා. මේ ඉතින් ඔය තියෙනවනේ නේද, වචන තියෙනවනේ කමත් භාෂාවක කියෙම තියෙනවනේ. අර බැත ටික අපි මෙහෙම සුළඟට අල්ලනවා, කුල්ලකට අරගෙන සුළඟට අල්ලනවා. හරි, එතකොට අර බර අණුව තමයි වෙන්වීම වෙන්නේ නේ. බර අණුව වැඩි, එහෙම ළඟම වැටෙනවා. වැලි, ගල් කෑලි ඒවා ළඟම වැටෙනවා. හරි, ඊට පස්සේ අර චූටි චූටි ඔය රොඩු කෑලි අනම්මනම් පිදුරු කෑලි ඒවා ඈතට අයින් වල යනවා. එතකොට අර වී ටික වෙනම තැනකට වැටෙනවා. අපිට වෙන් කරගන්න පුළුවන්. හරි, දැන් නම් ඉතින් පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සර තමයි ඔය පාවිච්චි කළේ. ඊළඟට 6 වෙනි එකල යන්න පුතේ. මෝසම් වැසි ඇති කිරීමට. 6 ලියන්න. මෝසම් වැසි ඇති කිරීමට. දැන් අපි ඉස්සරහට කතා කරනවා කොහොමද මෝසම් වැසි ඇති වෙන්නේ කියන කාරණාව දැන්ට ලියාගෙන තියාගන්න ඕන. මෝසම් වැසි ඇති කිරීම. මෝසම් වැසි ඇති කිරීමට.
හරි චැට් එක නතර කරමු. දැන් හරි ගියා නේ හරි. දැන් තමයි මේ පැත්තෙන් චැට් එක මේ නතර කරනවා. හරි. එතකොට හත්වෙනි එක නේද පුතේ? හත්වෙනි එක ලියාගන්න සුලං මෝල් ඉදිකර එකත් ඔයාලා දන්නවා. කල්පිටි පැත්තේම තියෙනවා ගිහිල්ලා බලන්න ගිහපු අයත් ඇති සමහර විට. සුලං මෝල් ඉදිකර සුලං මෝල් ඉදිකර විදුලි බලය උත්පාදනය සුලං මෝල් ඉදිකර විදුලි බලය උත්පාදනය විදුලි බලය උත්පාදනය. එතනත් අපි සුළඟනේ පාවිච්චි කරන්න. එතනදී නම් මතක තියාගන්න ඇත්තටම මුතන ඔය කාරණයේදී අර මද සුළඟ කියන කාරණයට වඩා දැඩි සුළඟ මේකට හොඳයි. නේද? ඒක චුට්ටක් අපි සටහන් කරගෙන මෙතනවල පටලා ගන්න. මේ සඳහා පොඩ්ඩක් එක සටහන් කරගන්න. මේ සඳහා දැඩි සුළඟ වඩා සුදුසු වේ. මේ සඳහා දැඩි සුළඟ වඩා සුදුසු වේ. සුළඟ වේගය වැඩි වෙන තරමට හොඳයි එතකොට. මේ සඳහා දැඩි සුළඟ වඩා සුදුසු වේ. දැඩි සුළඟ වඩා සුදුසු වේ. එනම් දරුවනි මතක තියාගන්න මෙහෙම කිව්වොත් වැරදි ඇත්තටම. දැඩි සුළඟ සෑම විටම අහිතකර වේ කිව්වොත් වැරදි මතක තියාගන්න. මේ කාරණයත් එක්ක නේද දැඩි සුළඟ සෑම විටම අහිතකර වේ වැරදි. හරි, මොකද දැඩි සුළඟ අපිට හිතකර පැත්තට පාවිච්චි කරන්න පුළුවන් එකක් නේද? සුළං මෝල් ඉදි කරලා ඒ වගේ නේද? සුළං පෙති කරකවල ඊට පස්සේ හරහට බයින් කරකවල විදුලි බලය උත්පාදනය කරගන්න පුළුවන්. ඒතකොට එතනදී නම් සුළඟ වේගය වැඩි වෙන තරමට හොඳයි. එතකොට නිපදවා ගන්න පුළුවන් විදුලි බල ප්‍රමාණය, විදුලි ශක්ති ප්‍රමාණයක් මොකද වෙන්නේ? වැඩි වීමක් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට කියන්න බෑ තරුවනේ සෑම විටම දැඩි සුළඟ අහිත කරයි කියලා කියන්න බෑ. බොහෝ විට දැඩි සුළඟ අහිත කරයි. බොහෝ විට දැඩි සුළඟ අහිත කරයි. හැබැයි හිත කර පැත්තකුත් කතා කරන්න පුළුවන්. මොන මතක තියාගන්න. හරිද? රයිට්. දැන් අපි කතා කරමු අහිතකර පැත්ත. සුළඟේ අහිතකර බලපෑම. ගන්න මාතෘකාව සුළඟේ අහිතකර බලපෑම. සුළඟේ අහිතකර බලපෑම. සුළඟේ අහිතකර බලපෑම. රයිට්. ඉතින් මම ගොඩාක් කතා කිය යන්න يعني විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉක්මනට මේක කියලා ය아가මු. පළවෙනි එක කියලා යන්න. වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී එමගින් සිදුවන ජලහානියේ වැඩිවීම වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී එමගින් සිදුවන ජලහානියේ වැඩිවීම එමගින් සිදුවන ජලහානියේ වැඩිවීම වාෂ්පීකරණ උත්සේදනයේ වැඩි වී මගින් සිදුවන ජලහානිය වැඩි වීම. එතන වාෂ්පීකරණ උත්සේදනය කියන්නේ වාෂ්පීකරණය උත්සේදනය කියන දෙකම එකට. හරි, අපි සාමාන්‍ය වාෂ්පීකරණ උත්සේදනය කියලා කියනවා. වාෂ්පීකරණය උත්සේදනය කියන දෙක. ওই දෙකම ඔයාලා දන්නවනේ. වාෂ්පීකරණයෙන් වෙන්නේ ප්‍රත්‍ය ජලයේ වාෂ්ප වෙන එක. උත්සේදනයෙන් වෙන්නේ ජලයේ වාෂ්ප වෙන එක වෙන තැන විතරයි වෙනස්. ශාකවලින් ජලයේ වාෂ්ප වෙනවා නම් ඒක උත්සේදනයනේ. පසෙන් හරි ජලාශයකින් හරි ජලය වාෂ්ප වෙනවා නම් ඒක වාෂ්පීකරණය.
එතකොට සුළඟේ වේගය වැඩි වෙනකොට මතක තියාගන්න දරුවනේ වාෂ්පීකරණය උත්සේදනයේ දෙකම වැඩි වෙනවා. එතකොට ජල හානිය වැඩි. මේ ජල හානිය වැඩි වුණාම භෝග ඉක්මනට මැල වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට නිරන්තරයෙන් ජලය සපයන්න වෙනවා භෝග රැක ගන්න නම්. එතකොට ජල සම්පාදනය වැඩි වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි අහිතකර බලපෑම ලියමු අපි. ධාන්‍ය භෝග ඇද වැටීම ගොඩක් දුර බඩිරිඟු වගේ භෝග ටිකක් උසටත් යනවානේ. ධාන්‍ය භෝග ඇද වැටීම, ධාන්‍ය භෝග ඇද වැටීම ඕන උදාහරණ කියලා ලියන්න. වී බඩිරිඟු, වීත් වැටෙන්න තියෙන හැකියාව වැඩි, විශේෂයෙන් කරල් හැදිලා තියෙන කාලයේදී පහසුවෙන් මොකද වෙන්න පුළුවන්, ඇද වැටීම වෙන්න පුළුවන්. වී බඩිරිඟු වගේ භෝග, ධාන්‍ය භෝග ඇද වැටීම උදාහරණ වී බඩිරිඟු. හරිද? ඊළඟට තුන්වෙනි එකල යන්න. ප්‍රභාසංශ්ලේෂණ කොටස් වලට හානි වීම. ප්‍රභාසංශ්ලේෂණ කොටස් වලට හානි වීම. ප්‍රභාසංශ්ලේෂණ කොටස් වලට හානි වීම. මේක ඔයාලා දැකලත් ඇති පුතේ. විශේෂයෙන් කෙසෙල් වල අධික සුළං තත්ත්වය යටතේ කෙසෙල් පත්‍ර ඉරෙනවා. චූටි චූටි තීරු තීරු වලට මොකද වෙන්නේ? ඉරීම වෙනවා. එතකොට මෙහෙම ඉරුණහම අපි කියනවා ඒ පත්‍රයේ ප්‍රභාසංශ්ලේෂණ හැකියාව පුතේ අඩුවීමක් වෙනවා. එතකොට ඒක බලපානවා පැහැදිලිවම අස්වනු අඩුවීමක් කෙරෙහි. යටින් තරු ලකුණක් දාලා ලියන්න. අධික සුළං නිසා, අධික සුළං නිසා ශාක පත්‍ර ඉරියාමෙන්, අධික සුළං නිසා ශාකපත්‍ර ඉරියාමෙන්, ශාකපත්‍ර ඉරියාමෙන් ප්‍රභාසංශ්ලේෂණ පෘෂ්ඨය අඩුවේ. ශාකපත්‍ර ඉරියාමෙන් ප්‍රභාසංශ්ලේෂණ පෘෂ්ඨය අඩුවේ. ප්‍රභාසංශ්ලේෂණ පෘෂ්ඨය අඩුවේ අස්වැන්න අඩුවේ. අස්වැන්න අඩුවේ උදාහරණ කියලා කෙසෙල් කියලා ලියාගන්න. උදාහරණ කෙසෙල් කියලා ලියාගන්න. උදාහරණ කෙසෙල් කියලා ලියාගන්න. හරි. ඊළඟ තව අහිතකර බලපෑමක් ගන්න. ශාක හා සත්ව රෝග ව්‍යාප්ත වීම. තව අහිතකර බලපෑමක් මතේ ශාක හා සත්ව රෝග ව්‍යාප්ත වීම. ශාක හා සත්ව රෝග ව්‍යාප්ත වීම. ශාක හා සත්ව රෝග ව්‍යාප්ත වීම. සුළඟ මගින් රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. අපි පලි බෝධ පාඩම 13 වසරේ පළවෙනි පාඩම කතා කරමු. තව ටිකක් එහාට යන්න තියෙනවා අපිට කාලයක්. ශාකහා සත්ව රෝග ව්‍යාප්ත වීම. ඒ වගේ තවත් විශේෂ අවාසියක් නැත්නම් අහිතකර බලපෑමක් තියෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේ විසිරි ජල සම්පාදනය කියලා ජල සම්පාදන ක්‍රමයක් තියෙනවා පුතේ. මොකද්ද ජල සම්පාදන ක්‍රමයේ නම? විසිරි ජල සම්පාදනය. ඒක ලෝකෙදි වෙන්නේ මෙන්න මෙහෙම. පසමත අපි නලයක් එලලා තියෙනවා. ඒ නලයෙන් මේ විදිහට උඩට තව නාලයක් එනවා. අතර මේවට මේ T joint කියන ඒවා මේ තැන් වලට දානවා. T joint එකක් දාලා හරි මෙතනින් නාලයක් අරගෙන තියෙනවා. මේ විදිහට උඩට නාලයක් අරගෙන තියෙනවා. හරි. ඒ නාලයේ කෙළවරට අපි සවි කරලා තියෙනවා. ඒ කොටසට අපි කියනවා නැසින්නක් කියලා. නැසින්නක්. එහෙම නැත්නම් විසිරුම් හිසක් සවි කරලා තියෙනවා. හරි. එතකොට මේ නලයේ දිගේ ජලය අධික පීඩනයකින් යවනකොට ඒ ජලය මේ නලයේ දිගේ උඩට ගිහිල්ලා පොතේ මෙන්න මේ කෙළවරේ තියෙන නැසින්න කියන එකේ ගැටෙනවා. හයියෙන් ගිහිල්ලා ගැටෙනකොට මේක කැරකෙනවා. කැරකෙනකොට මොකද වෙන්නේ? ජලය ඈතට කුඩා බින්දු බවට කැඩිලා විසි වෙනවා. මම වෙනම කතා කරන්න තියෙනවා මම මේ කියන්නේ. මේවා වෙනම පාඩම්. ජල සම්පාදනයේ පාඩමක් වෙනම තියෙනවා. මෙහෙම කුඩා බිංදු බවට කඩලා විසිරුවා හරිනවා. ඈතට විසිරුවා හරිනවා. හරි. එතකොට
බැරි වෙලාවත් සුළඟක් තිබුණොත් දැඩි සුළං තත්වයක් තිබුණොත් මොකද වෙන්නේ? දැන් මෙහෙන් සුළඟ හමාගෙනනවා කියලා හිතන්න. මේ කුණා ජල බිඳිතු සුළඟ මගින් මොකද වෙන්නේ? පුතේ ගසාගෙන යනවා. හරි, සුළඟ මගින් ගසාගෙන යනවා. එතකොට ජලය හානි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ජලය ඒකාකාරව යොදා ගන්න බැරි වෙනවා පස්සට. ඒ වගේ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. අපි සරලව මෙතන කතා කරමු. විසිරි ජල සම්පාදනයට බාධා ඇති කරනවා. ලියා ගන්න ඊළඟ අංකය. විසිරි ජල සම්පාදනයට බාධා ඇති කරයි. විසිරි ජල සම්පාදනයට බාධා ඇති කරයි. විසිරි ජල සම්පාදනයට බාධා ඇති කරයි. right එච්චරයි. එතනින් පුතේ සුළඟ ඉවරයි. ලියාගන්න මාතෘකාව වාෂ්පීකරණය. ලියාගන්න මාතෘකාව වාෂ්පීකරණය. වාෂ්පීකරණය ඉංග්‍රීසියෙන් අපි කියනවා evaporation. evaporation වාෂ්පීකරණය evaporation. වාෂ්පීකරණය evaporation. අපි පොඩ්ඩක් වාෂ්පීකරණය ගැනත් කතා කරමු අද. තව අපිට වෙලා තියෙනවා. කමක් නැහැනේ. හරි, ඉතින් වාෂ්පීකරණය evaporation. evaporation. එතන ප්‍රධාන දේශගුණික සාධක පහ ඉවරයි දරුවනේ. මුලින්ම වර්ෂාව කතා කරලා, ඊළඟට ආලෝකය කතා කරලා, ඊළඟට උෂ්ණත්වය කතා කරලා, ඊට පස්සේ ගිය සතියේ අපි ආර්ද්‍රතාව සාපේක්ෂ ආර්ද්‍රතාව කතා කරලා, අද සුළඟ කතා කරලා, දැන් ඊළඟට මේක ප්‍රධාන දේශගුණික සාධකයක් විදිහට ගන්න බෑ. නමුත් කෘෂි දේශගුණික සාධකයක් විදිහට අපි සලකනවා වාෂ්පීකරණය කියන එක. හරි. පුතේ වාෂ්පීකරණය කියන්නේ හරි සරල දෙයක්. අපි කියනවා විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස ඉවත් වීම. විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස ඉවත් වීමට අපි කියනවා වාෂ්පීකරණය කියලා. එතකොට මේ වාෂ්පීකරණයත් වර්ෂාපතනය වගේමයි. ඒ මං එහෙම කියන්නේ වාෂ්පීකරණය මනින්නෙත් උසක් විදියට, වර්ෂාපතනය මනින්නෙත් උසක් විදියටනේ. ඒ වගේ වාෂ්පීකරණය මනින්නෙත් අපි උසක් විදියට කියලා කියනවා. එතකොට ඒකේ ඒකකයේ අනුව අපි මිලිමීටර් විදියට ගන්නවා. මොකද ඒකකයේ මිලිමීටර්. එතකොට දෛනික වාෂ්පීකරණය නම් අපි දවසට මිලිමීටර් විදියට තමයි මැනීම කරන්නේ. දවසට මිලිමීටර් කියලා කියනවා. එතකොට වාෂ්පීකරණය මනින්න අපි පාවිච්චි කරන උපකරණයට කියනවා දරුවනේ වාෂ්පීකරණ තැටිය කියලා. මොකක් කියලාද කියන්නේ? වාෂ්පීකරණ තැටි. ඊට පස්සේ මම වාෂ්පීකරණ තැටියක පොඩි රූපයක් ඇඳලා කොටස් ටික වලට පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි මේ ටික ලියාගෙන යමු. වාෂ්පීකරණයේ අර්ථ දැක්වීම ලියමු. විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස වායුගෝලයට ඉවත් වීම ජලය වාෂ්ප ලෙස වායුගෝලයට ඉවත් වීම ජලය වාෂ්ප ලෙස වායුගෝලයට ඉවත් වීම වාෂ්පීකරණය ලෙස හැඳින්වේ. වාෂ්පීකරණය ලෙස හැඳින්වේ. වාෂ්පීකරණය ලෙස හැඳින්වේ. වාෂ්පීකරණය ලෙස හැඳින්වේ. වෙනම රූලකින් ලියන්න. වාෂ්පීකරණය උසක් ලෙස වාෂ්පීකරණය උසක් ලෙස මනිනු ලබන අතර ඒකකය
ඒකකය ඒකකය ලියන් පුතේ දිනකට මිලිමීටර වරහන් ඇතුලේ ලියන්න වරහන් ඇතුලේ ලියන්න මිලිමීටර් දවසට එනවා නේද? මිලිමීටර් දවසට මිලිමීටර් වේ. දවසට මිලිමීටර් වේ. ඒකටම ලියන්න වාෂ්පීකරණය මැනීමේ උපකරණය වාෂ්පීකරණය මනින උපකරණය වාෂ්පීකරණය මනින උපකරණය වාෂ්පීකරණය මනින උපකරණය වාෂ්පීකරණ තැටිය ලෙස හැඳින්වේ. 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 රයිට්. චුටි මාතෘකාවක් ගන්න පුතේ වාෂ්පීකරණ තැටිය කියලා. වාෂ්පීකරණ තැටිය. වාෂ්පීකරණ තැටිය. මම මෙන්න මේ අඳින්නේ ඔය කියන වාෂ්පීකරණ තැටිය පුතේ. එතකොට මේක සිලින්ඩර් ආකාර හැඩැති තැටියක්. මාට පේනව ඇති ඔන්න මං ඇඳලා තියෙනවා දැන් කොටසක්. සිලින්ඩර් ආකාර හැඩැති තැටියක් පුතේ. ඔක්කෝගෙම තින්ත ඉවරලා තින්ත ගෙදරත් ඉවරයි. හරි ඇත්තිය පේනව නේද ෂේප්නේ. හරි එතකොට දැන් මේ තියෙනුන වාෂ්පීකරණ තැටිය සිලින්ඩර් ආකාර තැටියක්. පුතේ මේකේ උස අපි කියනවා සෙන්ටිමීටර 25ක් උසයි. කොච්චරයිද මෙයාගේ උස? සෙන්ටිමීටර 25ක් උසයි. මෙයාගේ විෂ්කම්භය ගත්තොත් පුතේ අපි කියනවා සෙන්ටිමීටර 120ක විෂ්කම්භයක් තියෙනවා. කොච්චර විෂ්කම්භයක් තියෙනවද? සෙන්ටිමීටර 120ක්. හිතා ගන්නකො විෂ්කම්භය සෙන්ටිමීටර 120. මේක ලොකු තැටියක්. ලොකු තැටියක් අර මලගෙවල් වල අර බත් වෙන ලොකු කල්දේරම් තියෙන ඊටත් වඩා ලොකුයි මේ තැටිය. හරි එච්චර ගැඹුරු නෑ. සෙන්ටිමීටර 25ක ගැඹුරක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ තැටිය තියලා තියෙන්නේ පුතේ ලී රාමුවක් උඩ. මේක නිකම්ම පොළොව උඩ තියලා නෑ. ඒව අපි කතා කරමු කාලගුණික මධ්‍යස්ථානය ගැන කතා කරන තැනදී. දැනට නිකන් අපි ලියාගමු ලී රාමුවක් උඩ. නැත්නම් අපි අඳගෙන තියාගමු ලී රාමුවක් උඩ පිටවලා තියෙන. මේ තියෙන ලී රාමුව. ලී රාමුව. හේතුව ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. හරි ලී රාමුව. එතකොට අපි මේ තැටියට දරුවනේ ජලය පුරවනවා. මොනවද තැටියට පුරවන්නේ? අපි ජලය පුරවනවා.
අවසර ඔන්න මම මේකට දැන් ජලය පුරවනවා. අපි තු මෙන්න මේ මට්ටම දක්වා අපි ජලය පුරවලා තියෙනවා. මෙන්න මේ මට්ටමට ජලය තියෙනවා. හරි, ජලය පුරවලා තියෙනවා. ත්‍රිවිධයෙන් ජල මට්ටම. ඊට අමතරව මෙන්න මේ වාෂ්පීකරණ තැටි ඇතුලේ තව තියෙනවා පුතේ, කුඩා සිලින්ඩර් ආකාර ව්‍යූහයක් ඇතුල් කරලා මේ විදියට බටයක් වගේ. ඒක මෙහෙම පතුලටම තියෙනවා. හරි, මේ දක්වාම තියෙනවා මෙහෙම. පතුලට යනකම්ම දාලා තියෙනවා. ඒත් මේ ව්‍යුහයට අපි කියනවා පුතේ නිසල ලිඳ කියලා. මේකට මොකද්ද කියන්නේ අපි? නිසල ලිඳ කියලා කියනවා. නිසල ලිඳ. නිසල ලිඳ. හරි, එතකොට මේක තැටිය, වාෂ්පීකරණ තැටිය කියලාම ගන්න පුළුවන් අපිට. මේකට වාෂ්පීකරණ තැටිය. මුකුත් අඳින්න එපා, කලබල වෙන්න එපා. එතකොට මේ ඒක නම් කරනානේ නිරාම. මේ තියෙන ජල මට්ටම, ජල මට්ටම. හරි, පැහැදිලිද? දැනට ඔය කියපු කාරණා ටික අවුලක් නැද්ද? එතකොට මේක සිලින්ඩර් ආකාර තැටියක්, උස සෙන්ටිමීටර් 25ක් විතර දරුවනේ. විෂ්කම්භය ගත්තාම සෙන්ටිමීටර් 120ක විතර විෂ්කම්භයක් තියෙනවා. හරි, එතකොට ඒ ටික පැහැදිලි. ඊළඟ තව චූටි දෙයක් කියන්න. මේක හදලා තියෙන්නේ අපි කියන ගැල්වනයිස් තහඩු වලින්. මොනවාගෙන්ද හදලා තියෙන පුතේ? ගැල්වනයිස් තහඩු වලින් හදලා සුදු පාට තීන් තාලේප කරලා තියෙනවා. ඇයි සුදු පාට තීන් තාලේප කරලා තියෙන්නේ? ආලෝකය පරාවර්තනය කර. يعني මේකට වැටෙන ආලෝකය මොකද කරන්නේ? පරාවර්තනය කරනවා. ඒකෙන් තැටිය රත් වීම අපිට අවම කරගන්න පුළුවන්. හරි, තැටිය රත් වුණොත් ඒක ගැටලුවක් පොතේ. මොකද එතකොට වාෂ්පීකරණය වැඩිපුර වෙනවා. එතකොට ඒක නියම වාෂ්පීකරණ අංගයට වඩා වැඩි වාෂ්පීකරණ අංගයක් වෙන්න පුළුවන්. එහෙනම් තැටිය රත් වෙන එක වළක්වා ගන්න අපි මෙයා මොන පාටින්ද ආලේප කරලා තියෙන්නේ? සුදු පාටින් ආලේප කරලා තියෙනවා කියලා කියන. පැහැදිලිද? හරි, පොඩි සටහනක් දාගමු අඳින්න කලින්. ලියම මේ විදියට. බහුලව භාවිත වන්නේ, වාෂ්පීකරණ තැටියේ යටතේ ලියමු, බහුලව භාවිත වන්නේ උස සෙන්ටිමීටර 25ක් හා උස සෙන්ටිමීටර 25ක් හා විෂ්කම්භය සෙන්ටිමීටර 120ක් වන විෂ්කම්භය සෙන්ටිමීටර 120ක් වන ඒ කැපිටල් ඒ කැපිටල් ඒ පන්තියේ වාෂ්පීකරණ තැටි ආකාරයයි. ඒ පන්තියේ වාෂ්පීකරණ තැටි ආකාරයයි. වාෂ්පීකරණ තැටි ආකාරයයි. වෙනම රූලකින් ලියමු. මෙය ගැල්වනයිස් තහඩු වලින්, ගැල්වනයිස් පුළුවන් ලියන්නනේ, ගැල්වනයිස් ගැල්වනයිස් තහඩු වලින්, ගැල්වනයිස් තහඩු වලින් සාදා ඇති අතර සාදා ඇති අතර සූර්ය විකිරණ මගින් සිදුවන බලපෑම, සූර්ය විකිරණ මගින් සිදුවන බලපෑම, සූර්ය විකිරණ මගින් සිදුවන බලපෑම අවම කිරීමට, සූර්ය විකිරණ මගින් සිදුවන බලපෑම අවම කිරීමට
සූර්ය විකිරණ මගින් සිදුවන බලපෑම අවම කිරීමට සුදු තීන්ත ආලේප කර ඇත. සුදු තීන්ත ආලේප කර ඇත. සුදු තීන්ත ආලේප කර ඇත. රයිට්. අලුත් තූලකට යමු. තැටිය තුළට තැටිය තුළට තැටිය තුළට ජලය පුරවා ඇති අතර ජලය පුරවා ඇති අතර ජලය පුරවා ඇති අතර ජලමට්ටමේ උසෙහි ජලමට්ටමේ උසෙහි සිදුවන වෙනස ඇසුරෙන් ජලමට්ටමේ උසෙහි සිදුවන වෙනස ඇසුරෙන් සිදුවන වෙනස ඇසුරෙන් වාෂ්පීකරණය මැනගනි වාෂ්පීකරණය මැනගනි වාෂ්පීකරණය මැනගනි ඒකටම ජලමට්ටමේ උස මැන ගැනීම සඳහා ජලමට්ටමේ උස මැන ගැනීම සඳහා ජලමට්ටමේ උස මැන ගැනීම සඳහා නිසල ළිඳ සහ නිසල ළිඳ සහ නිසල ළිඳ සහ කොක්කුමානය ලියන්න පුතේ මම බෝඩ් එකේ ලියනවා මෙන්න කොක්කුමානය කොක්කුමානය යොදා ගනි නිසල ලින්ද සහ කොක්කුමානය යොදා ගනි රයිට් ඔයාලගේ ටියුට් එකේ පුතේ නිසල ලින්ද සහ කොකුමානය කියන උපකරණ දෙකේම රූප සටහන් දෙකකුයි චූටි විස්තරයකුයි දාලා ඇති පෙරලගන්න පිටුවංක නමය ඉක්මනට පිටුවංක නමය බලන්න නිසල ලින්දේ රූපයක් දාලා තියෙනවා තුමංක මේක සිලින්ඩරයක් බටයක් වගේ කොටසක් ලෝහවලින් හදලා තියෙන ඉතින් මේක ඇතුළට එක ඇතුල් කරන්න පුළුවන් කොකුමානය කියලා කියන්නේ පුතේ මිනුම් උපකරණයක් හරි මේ දිගක් මනින්න පුළුවන් උපකරණයක් එහෙම මතක තියාගන්න. ඒතර මොකද්ද මේ නිසලලින්ද භාවිත කිරීමේ අරමුණ? ඇයි අපිට ජල මට්ටමේ උස මෙහෙම මේ නිසලලින්දක් නැතුව මනින්න බැරිද? දැන් අපි ජල මට්ටමේ උස මනින්නේ මේ නිසලලින්ද ඇතුලේ පුතේ. මෙහෙම මනින්නේ නැහැ පිටපැත්තේ මනින්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා පුතේ. වල දන්නවද ඔය ජලය ගත්තාම මේ මෙහෙම ජල තරංග ඇති වෙනවනේ ජල මට්ටමේ මෙහෙම දිය රැලි ඇති වෙනවා හරි එතකොට මේ දිය රැලි ඇති වෙනකොට ජල මට්ටම නිරන්තරයෙන් මෙහෙම ඉහළ පහළ යාමක් වෙනවා හරි ජල මට්ටම එක් මෙහෙම 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 වෙනස් වෙනවා එතකොට එක මට්ටමක උස අපිට මැනගන්න අමාරුයි මෙහෙම වෙනස් වෙනවා එතකොට මේ දිය රැලි ඇති වෙන්නේ ජල පෘෂ්ඨයේ විශාල වෙනකොට. දැන් සාගරය ගන්නකො විශාල ජල රළ කඳ ඇති වෙනවා. විශාල දිය රැලි ඇති වෙනවා. ජල පෘෂ්ඨය කුඩා වෙන්න ඔය දිය රැලි ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔය නිසල ළිඳ භාවිත කරන්නේ ඒ සඳහා. නිසල ළිඳ තුල ජල පෘෂ්ඨය කුඩයින පුතේ. එතකොට ඒකේ දිය රැලි ඇති වෙන්නේ. එතකොට දිය රැලි වල බලපෑම අවම කරලා අපිට පහසු වෙන්නේ නැත්තම් වඩා නිවැරදිව ජල මට්ටමේ උස මැන ගන්න පුළුවන්. ඉතින් මම ටියුට් එකේ දාලා තියෙනවා ඒක. ජල පෘෂ්ඨයේ ඇතිවන රැලිවල බලපෑම අවම කරමින් පාටාංක නිවැරදිව ලබා ගැනීමට වැදගත් වේ. කොකුමානයෙන් තමයි පුතේ පාටාංකය අපි මැන ගන්නෙ. ඒ කියන්නේ මැන ගන්න උපකරණය තමයි මේ මිනුම් උපකරණය තමයි මොකද්ද? කොකුමානය කියන එක මැන ගන්න තැන තමයි මොකද්ද? නිසල ළිඳ කියන එක. දැන් තේරෙනව නේද? රයිට්. එහෙනම් ඉක්මනට රූපය අඳ ගන්න.
ඔන්න බෝඩ් එකේ දාලා තියෙන රූපේ.
හරි ඇඳගෙන ඉවරද? රයිට් ඇඳගෙන ඉවර නම් අදට අපි ඔතනින් අතර කරනවා. එතන මේකේ තව චූටි කොටසක් තියෙනවා. කොහොමද වාෂ්පීකරණය ගණනය කරගන්නේ? ඒ කාරණා ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. කවුරු හරි තවම අඳින්න තියෙනවා නම් ඇඳ ගන්න. මම ඔහොම තියන්නම්. එහෙනම් ඉවරයට යන්න අවසර දෙන්නම් පුතේ. අපි එහෙනම් අදට ඔතනින් අතර කරනවා. හරි අපි ලබන සතියේ කතා කරමු. අපිට ඊයේ බ්‍රහස්පතින්දා ශාක පෝෂණයේ පාඩම කරගන්න බැරි වුණා. ඒක වෙනුවට දවසක් දාගන්න පුළුවන් වුණොත් මං කලින් ඔයාලව දැනුවත් කරන්නම්. එහෙම නැති වුණත් අපි ලබන බ්‍රහස්පතින්දා කරනවා අනිවාර්යයෙන්ම. මං හිතනවා දැන් හැමෝටම ටියුට් එක ලැබිලා තියෙන්න ඕන අනිවාර්යයෙන්. හරි තවමත් ලැබුණ නැති අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. අවසාන මොහොත වෙනකල් ඉන්න එපා. ටියුට් හැමෝටම යවලා තියෙන දැන් නම් ලැබෙන්න කාලේ හරි. හොඳයි පුතේ, එහෙනම් අපි අදට මෙතනින් අපතේ කරමු. එන හැමෝටම ආයුබෝවන්.